සම්බසුමන තෙරුන් වහන්සේගේ කතාව සීහල වස්තුවේ 44 වෙනි කතාව තම්බසුමන තෙරුන් වහන්සේ ගැනය. එහි ඒ තෙරුන් වහන්සේට ඇඹුල් කඳක් දුන් දුගී මිනිසෙකු ඊළඟ ආත්මයේදී සාතවාහන රජකුලයේ උපන් බව කියවේ. ඒ තෙරුන් වහන්සේගේ මුල් කාලයේ පිළිබඳ ප්‍රවෘත්තිය සහස්ස වස්තුවේන ඒ නමින් යුත් කතාවෙන් දත හැක. ඒ මෙසේය. ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍ය කරවන කාලයේදී එක්තරා රාජපුරුෂයෙක් රාජ්‍ය කාර්යයක් සඳහා කොට්ටසාල නම් ගමට ගියේය. එගං වැසි මිනිස්සු ඔහුගේ දාවල් ආහාරය සඳහා ගිතෙල් සහිත බතක් ගෙනාහ. ඒ අවස්ථාවේ පිටුපිණිස යන එක් භික්ෂුන් වහන්සේ නමක් එතනට පැමිණියේය. රාජපුරුෂයා තමාට ලැබුණු ඒ ආහාරය භික්ෂුන් වහන්සේට දුනේ. රාජකාරිය නිමවා හැරිය ගිය පුරුෂයා පසු කලක මියගොස් වල්ලවහ නැමැති ගමේ පවුලක උපනි. සුමන යන නම් ඇතිව වැඩුණු හෙතෙමේ විවාහයක් කරගෙන වසන්නේ ගිහිගේ කලකිරි බ්‍රාහ්මණාරාම විහාරයට ගොස් පැවිදි වී තම්බ සුමන තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. ඒ තෙරුන් වහන්සේට 12 වසරති කල්හි බැමිනිතියා සාය හටගත්තේය. තෙරුන් වහන්සේ තමන් ආශ්‍රය කොට වසන භික්ෂුන් වහන්සේලා අමතා දඹදිවට යමුයි කීය. ඒ විහාරයේ මහතිබිරි ගසේ උපන් දේවතාවා තෙරුන් වහන්සේ දඹදිව යන්ට සැරසෙන බව දැක මාගේ ආර්යයන් වහන්සේගේ ආරක්ෂාවත් ආහාරයත් මට භාරයයි කියා තෙරවරුන්ගේ ගමන වළක්වා දිව්‍යමය ආහාරත් වස්ත්‍රත් තෙරුන් වහන්සේට දෙන්න පටන් ගත්තේය. තම්බන සුමන තෙරුන් වහන්සේට දුන් ආහාර හා වස්ත්‍ර 500ක් භික්ෂුන් වහන්සේට සෑහෙන තරම් විය. අවුරුදු 12ක් ඉක්මී දුර්භික්ෂ භයාදී අවසන් වූ විට තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ආරාමයෙන් පිටවී චාරිකාවේ හැසිරෙමින් අනුක්‍රමයෙන් කඩරොදනම් ගමට පැමිණියේය. එහි පිටු පිණිස හැසිර ආහාර ලබාගෙන වැළඳීම සඳහා වාඩි වූ ඇතම් භික්ෂුන් වහන්සේලා අහස වලාකුලින් ගැවසී හිරු නොපෙනුණු බැවින් වේලාව ගැන සැකසිතා නොවලදා හුන්හ. තෙරුන් වහන්සේ ගල් කැබැල්ලක් ගෙන අහසට දැමීය. එය හිරුමෙන් ආලෝකයේ පතුරුවමින් අහසෙහි සිටියේය. එවිට භික්ෂුන් වහන්සේලා දන් වැළඳුව. එතැන් පටන් ඒ ස්ථානය මනිසූරිය හෙවත් මෙන්නේරිය නමැත්තෙක් විය. තෙරුන් වහන්සේ එතනින් නික්ම මහවැලි ගඟ සමීපයේ වූ චුල්ලත වාමනං ගමේ පිඩු පිණිස හැසිර ගම් යූරෙහි වැඩහුන් භික්ෂුවන් වහන්සේලා රූක්ෂ බතක් වළඳන බව දැක ඇවැත්නේ සුවඳ ගිතෙල් සමග බත් අනුභව කළ මැනවැයි කියා පෙර භවයේදී තමා භික්ෂුවන් වහන්සේ නමකට දුන් ගිතෙල් සිහිකොට ගඟ දෙස බැලීය. එවිට වලගම් විහාර තොට පටන් භත්ත භුක්ත තොට දක්වා යොදුනක් තැන්නේ ජලය සුවඳ කිතෙල බවට පත්විය. භික්ෂුන් වහන්සේලා එයින් ගිතෙල්ගෙන බත් හා අනුභව කළහ. ඒ ප්‍රවෘතිය ඇසූ අවට ගම්වල මිනිස්සු කලමුට්ටි ආදී භාජනගෙන උත් ගිතෙල් පුරවාගෙන ගියහයි කියත්.